2024 2020 ලෝක කුසලානයේ ආරම්භයටත් පෙතම බොහෝ ක්‍රිකට් විචාරකයන් විසින් සුපිරි අටවටයට පිවිසෙන කණ්ඩායම් ගැන අනාවැකි පැවසුවා. කෙසේ වෙතත් ඒ බොහෝ අනාවැකි බොරු කරමින් ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ පාකිස්තානය වැනි ප්‍රබල කණ්ඩායම් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වුණා. එලෙස ප්‍රබල කණ්ඩායම් ඉවතට විසි වෙද්දී බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ ඇමරිකාව වැනි කණ්ඩායම් පෙරලිකාර ජයග්‍රහණ ලබා ගනිමින් සුපිරි අටවටයට සුසුකන් ලැබුවා. කෙසේ වෙතත් සුපිරි අටවටයට තේරීපත් වූ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා පසුකියදා හරි අපූරු ප්‍රකාශයක් සිදු කර තිබුණා. නිමා වූ ඕස්ට්‍රේලියානු බංග්ලාදේශ තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමට පරාජයට පත්වීමට සිදු වූ අතර එම තරගයෙන් අනතුරුව ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබුණා. චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කරන ආකාරයට මෙවර ලෝක කුසලන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ මූලික අරමුණ වී තිබී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීමටලු. මූලික වටයට අදාළ තරගවලින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කර සුපිරි අට කාණ්ඩයට සුදුසුකම් ලැබීම පමණක්ම බංග්ලාදේශ කණ්ඩායමකට සෑහීමකට පත්විය හැකිලු. සුපිරි අටවටේ එක් තරගයක් හෝ බංග්ලාදේශයට ජය ගැනීමට හැකිනම් ඒ බංග්ලාදේශ කණ්ඩායම බෝනස් එකක් ලෙස ගත යුතු බව තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. කෙසේ වෙතත් 2024 2020 ලෝක කුසලානයෙන් පසුව හතුරුසිංහ මහතා බංග්ලාදේශ කණ්ඩායමෙන් ඉවත්වන බව තමයි බංග්ලාදේශ මාධ්‍ය මෙවන විට තොරතුරු වාර්තා කර ඇත්තේ. දිනෙන් දින අලුත් වන ක්‍රීඩා පිටියේ අලුත්ම ක්‍රීඩා තොරතුරුකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.